ගෞරවනීය ස්වාමීන් වහන්සේ ඉදිරියෙන්දා අප විසින් සිදු කරන ලබන පුණ්‍ය කටයුතු ආර්ය මාර්ගයේ පූර්ණ කර ගැනීමට උපදේශය වන්නේ කෙසේදයි මහා සංඝ. ඔව් අපි දැන් බුදුරන් වහන්සේ දේශනා කරා මා භික්ඛවේ පුඤ්ඤානම් භායිත. සුඛං සේතං භික්ඛවේ අදිවචනං පුඤ්ඤානම්. මකාදී උද්දිර පටන් ගන්න ඔය විදියට පටන් ගන්න. ඒ උද්දිරේ විග්‍රහ කරන්නේ මාන්නි විනත විය වෙන්න එපා. ඒ වගේම මේ සුඛ දුකේ අවාදීමට හේතු වෙන්නේ මේක කියන තව වචනය තමයි මෙලදී අර. උමේ කියන්නේ නිබ්බාන පරමාර්ථය, පරමෝධය. තපෝ ගුණය හැර, බොජ්ජංග ධර්ම හැර, නිවන හැර, ලෝසතුන්ට තවත් සෝයා පවල ගතිමි මේ බුද්ධ දේශනාව. ඉතින් අන්නේ කියනවා උරේ ලබා ගැනීමට. යමක් උපරිත්‍රය වෙනවා. අන්නේ උපරිත්‍රය වෙනවා පින. පින උපරිත්‍රය වෙන හැටි දුබලා රූත්‍රේකි දුබලා කියනවා උදේ දුර බුදුරජාන් වහන්සේ දේශනා කරනවා. ලුමනාවි දන්දිය විදුමයි පිටරේ දෙවි වූවන්ට මිනිස්සු වූවන්ට ශ්‍රමණ වූවන්ට දින උපකාරයි ලුමනාවි දන්දිය විදුමයි පිටරේ විදුමයි ඒ කොහොමද උපකාරයි ආර්ථ වර්ධනයේ සැපේ වලේදී මෙන්න මේ හතර ලබා දීලා ධර්ම මාර්ගයේ සතුරු වෙච්ච කියලාද නුවණට උපරිත්‍රේ නුවණ ලබා ගැනීමට උපරිත්‍රේ उपाध्याल අභ්‍යන්තරේ නැති තේරු ගන්න හැටියා. ඉතින් මෙහෙම කෙනෙක් ඒක ලබා ගන්න නම් ප්‍රයත්න කරන්න ඕනේ. ඒකට අවශ්‍ය කරන්නා වූ අනුසහය හදා ගන්න. අලෝභ ආදීස අමෝහ. මෙන්න මේ තුනේ හටගත්ත. විනා කොට රැගෙන විනා ප්‍රතිපලයක් වටේ විපාකයක් වටේ ඉන්න ගියොත් වින විතරක් නෙමෙයි. විනා යම්යන්ගේ එහෙම කියනවා නම් විදන්තියත් ඒක අන්තිම ඉතින් විද සම්පත් ලබා දෙන හේතු වෙන්නේ ඇත්මෙක විචාරිතේ සුජාති යහපත් උපත්යක් ලබා දෙන හේතු වෙන්නේ අලෝභ අදී සමෝහයෙන් මේ සුජාති ගුණ තුන නිසා විහෙළු මාර්ගයක් ලබා දෙන හේතු වෙන්නේ ඒ ප්‍රේත විස්තව කරු වින නිසා ඒ විනේ මාර්ගවල ලැබුව අත්දැව සුගිත මුංග භාවයේ පත් වෙන හේතු වෙන්නේ මේ මෙන්න මේ කියන කාරණා දෙකම අවශ්‍ය වෙනවා අපිට අවශ්‍ය වෙන පරිපාලය හදා ගන්න. දහ මහන් අවබෝධ කර ගන්න. ඒක අවශ්‍යයි. ඒතරින් ප්‍රඥා සාධනයේ වෙන කරුණා සාධනය කියන්නේ හේතුව. දැන් සමහර අය හිතනවා. ඉතින් අපි දැන් ඒකේ ලබන දහම් තේරෙනවා. අපි මොකටද මේ කරන්නේ? ඒක හරියට සාපාතකාමී කතාවක් කියන කතාවක් ලෝක සම්මතියේ ධාත්මාතකාවේ කියන. අනිත් වගේ වැඩක් අපි මේකට ඇති කියලා හිතාගත්තා හරියනවා අපි ලෝකෙදී අපිට යහපතක් ප්‍රාමියුද්යක් ලබා දෙන්න පුළුවන් ඒ ලබා දෙන මහා කරුණා සාධනය ඒ කරුණා සාධනය අතහැරලා අවදි කරලා ප්‍රඥා සාධනය වලන්න බැහැ ප්‍රඥාවේ ගෝචර වෙන්නේ නැත්නම් මේ කරුණාවේ කෙලෙදි කොටස උඩ තියෙන්නේ ප්‍රඥාවේ භාගය ප්‍රඥාව වුණ ඒකාන්තේ කරුණා සාධනය වල පිළිදෙන अनुभवान අපිට උදව් කරන උපකාර කරන අපේ ඥාති පරිමුල හිතවත් පරිමුල ඉන්නවා. අපි ඉතින් යමක් ලබා දෙනකොට ඒ ලබා දෙන හිමිනව ලබන්න. ඉතින් අපිට අලන්තිය මඩ උදව් කරන උපකාර කරන ඥාති හිතයි හේතු වාරණ ලැබලා ඉන්නවා. අන්න ඒ නිසා ඒ අය ඔය වාසනාව ලැබෙනවා. ඒකයි තේරුම් ගන්න ඕනේ. අන්න ඒ නිසා ඒ අය වෙනුවෙන් තමයි ඔය කරන්නාවු නිදහම් සිද්ධ කරලා අපිට යහපත දේ නම් ඉවර කරලා නැහැ.
රජාව දුන්නා දරිහා දෙරපත් එනකන් තමන්ගේ කටේ ඉවර නැහැ. අරේ කියන්නේ ඉවරයි. බ්‍රහ්මචර්යා පූර්ණේ කරා. අරිහත් ප්‍රතිපදා නැත්නම් අපලොකේ විදියම දා වීද වඩා කරන්න දෙයක් නැහැ කියලා දහස් ගන්න බැහැ අරිහත් මහත්මයෙ නිසා. මේ දෙන්නේ එකම අපි දැරි ගන්න වෙනවා. මේ දැරි ගන්න කාර්යය තුළ ජවි දුක විහරණයකින් ඉඳලා නිකම් ඕලකුනි දුක් විඳ අවශ්‍යත් නැහැ. अभिनाकार මට මෙන්න මේ ආකාරයෙන් මේක ලැබෙනවා කියලා එනවා. අනිත්‍යයේ බලාපොරොත්තු ගන්න වහන්සේ ඉස්හාත්නාදී විස්මිතයි පුණ්‍යක් කියා කරන්නේ නැහැ. ඒක බලාපොරොත්තු ගන්න නිසා අභිනාකාර කියන එක. ඉතින් ආපහු නැති අනිත්‍යයි. ලෝකේ අන්‍ය බලාපොරොත්තු වෙන. ඒ බලාපොරොත්තු තියෙන අභ්‍යන්තරේ ජීවම ටිකක් ගන්න. ඒක අභිනාකාරයි. ඒ කියන්නේ ඒවා ලබා ගැනීමට හේතු වෙන සංකල්පී කරලා ගොඩනගලා දෙන හේතු වෙනව ශක්තිය ගොඩනැගි. යරිණ පුණ්‍ය ආපාදයන් නම් පුණ්‍ය අවිසංකාර. සාතන් මහන්සිය සංකාර දියන අවිසංකාර. අන්නේ කයි වෙන. ඒ අවිසංකාර කියන එකයි සංකාරයන් වෙනසක් කියන. සංචේතනා කියන එක අවිසංකාර වල සංකාරෝ. කාය සංචේතනා කාය සංකාර. වටි සංචේතනා වටි සංකාර. මනෝ සංචේතනා මනෝ සංකාරා කියලා. ඔය සංකාර ගොඩනගෙන කොටසක් තියෙනවා සංචේතනාව. අර සංචේතන වටිනේ කොට වෙනවා චේතනාව. මේ ලෝකේ යමක් තමයි එක් වෙලායි. එක් වෙලා යමක් ගොඩනගාගන්න. ලාභය, ඊර්ෂ්‍ය, ප්‍රාසාව මොනවා හරි මාත්‍රයක් අර. බලාපොරොත්තුවක් තියාගන්න. ඒ තියාගෙන හිත දෙනවා සංචේතනාවේ. संकार महानी අවිද්‍යාව දුර්ණාර වායුජේ වාදීනවා මා විද්‍රේ පුඥාන භායිත් බුද්ධ දේශන අර්ථ බවන්ද වේ පාලි විරට විය වේදේ බා එන පිය කියන්නේ අවිද්‍යාව දුර්ණාද කියලා අපි නේ පාලි අවිද්‍යාව දුර්ණාද කියලා විය වේදේ පාලි බුද්ධ ධර්මහතේ දේශනාවක් තියෙනවා ඒක දැන් පිය කියන්නේ අවිද්‍යාව දුර්ණාද කියන්නේ සතරේම නහදාන්නේ අවිද්‍යාව දුර්ණාද කියලා තව සමහර කට්ටිය මේ කෙරුවොත් සතර දික් වෙනවා කියන එකක් හදාගන්නවා ने, मुला